නමවන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු මේ වෙනකොට නිමා වෙමින් තිබෙනේ. අපි විශ්වාස කරනවා අද සවස් වෙනකොට අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිස සභාව ප්‍රකාශයට පත් කරයි කියලා. කොමුණත් මේ මැතිවරණයේ තිබෙන සුවිශේෂී තත්වය තමයි පූර්ව කාලය තුලත් නිදහස් කාලය තුලත් මැතිවරණ දිනය තුලත් ඒ වගේම පශ්චාත් කාලය තුලත් ඉතාම සාමකාමී ආකාරයට මේ මැතිවරණය පවත් ගන්නට අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ සාමකාමීම මැතිවරණයේ හැටියට මේ මැතිවරණය නම් කරන්නට අපි කැමති. පශ්චාත් කාලය තුල මේ දක්වා එකදු සිදුවීමක්වත් අපිට වාර්තා වෙලා නැහැ. අපි විශ්වාස කරනවා මේ සමස්ත ප්‍රතිඵලයේ අවසන් ප්‍රකාශයට පත් කිරීමේ අනතුරුවත් මේ රටේ ඡන්දදායකයින් පුරවැසියන් සාමකාමීව ඒ ජයග්‍රහණයන් භුක්ති විඳී කියලා, ඒ වගේම ජයග්‍රහණය කරන දේශපාලන ධාරාවන් දේශපාලන නායකයින් රටේ සාමය ඒ වගේම ජනතාව අතර ගැටුම් ඇති නොවන ආකාරයට ඒ සාමකාමී පරිසරය පවත් ගන්නට ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. මේක ඓතිහාසික තත්වයක්, එකදු ප්‍රචණ්ඩත්වයක් හෝ එකදු සාමයට බාධා වෙන කටයුත්තක් සිදු නොවුණු මැතිවරණයේ හැටියට මේ පශ්චාත් කාලයේ මේ දක්වා අපිට කියන්නට පුළුවන්. ඒ වගේම ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මේ ඇඳිරි නීතිය පනවලා තිබුණත් ඇඳිරි නීතිය පැනවීම පිටුපස කිසිදු ගැටුම්කාරී තත්ත්වයක් හෝ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නොවුණු බව තමයි අපේ විශ්වාසය වෙන්නේ. අපේ දැනුමට අනුව අපිට කියන්නට පුළුවන්. එනිසා ඡන්දදායකින් වන ඔබ කිසිදු චකිතයක් කිසිදු ගැටලුවක් ඇති කර ගන්නට එපා. අපි විශ්වාස කරන ප්‍රතිපද ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මේ ඇඳිරි නීති තත්ත්වයෙන් උත්ේවත් කරන්නට ක්‍රියා කරයි කියලා. එනිසා සාමකාමීව සිටින්න, විශේෂයෙන්ම මේ රටේ ආර්ථික අර්බුදයකින් පස්සේ වසර පහකට පසු මේ අපි විධායක ජනාධිපතිවරයා තෝරා ගන්න ගත්ත අවස්ථාව. එනිසා ඉදිරි කාලය තුළ මේ රටේ සෑම පුරවැසියෙකුටම ජයග්‍රහණය කරන දේශපාලන කණ්ඩායමටත් මේ වගකීමක් තිබෙනවා. මේ රටේ සියලුම පාර්ශ්වයන් එකරාසී කරගෙන රාජ්‍ය සේවය, ඒ වගේම වෘත්තීය සමිති, පුරවැසියන්, සිවිල් සංවිධාන, මේ සියලුම පාර්ශ්වයන් එකට එකතු වෙලා රට ගොඩනැගීමේ අවස්ථාවයි උදා වෙලා තිබෙන්නේ. නිසා අපි විශ්වාස කරනවා බලයට පත් වෙන කණ්ඩායම් මේ රටේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර නොගෙන සාමකාමීව මේ සියලු පාර්ශ්වයන් එකරාසි කරගනිමින් මේ රට හැදීමේ වගකීමට උර දෙයි කියලා අපි ස්තුතිවන්ත වෙනවා. නැවත නැවතත් මැතිවරණ කොමිසමටත්, ශ්‍රී ලංකා පොලිසියටත්, දේශපාලන පක්ෂවලටත්, ඒ වගේම මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලටත් මේ මැතිවරණය සාමකාමීව පවත්වන්නට ඔවුන් දක්වපු දායකත්වය පිළිබඳ, ඒ වගේම පැපල් සංවිධානය අපිත් එක්ක එකතු වෙච්ච අපේ නිරීක්ෂකයන් සියලු දෙනාටමත් අපේ ගෞරවයත් ස්තුතියත් මේ වෙලාවේ පිරිනමන්නට කැමතියි. පශ්චාත් කාලය තුළ අපිට එක සිදුවීමක් පමණයි වාර්තා වෙලා තිබෙන්නේ. මේ කරුණාකර දිස්ත්‍රික්කයේ හිරියාල මැල්සිරුපුර ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකුට අයත් ටිපර් රථයකට ගිනි තැබීමක් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. තවමත් මේ නිශ්චිත ලෙසම මැතිවරණ හේතු කොටගෙන සිදුවෙච්ච කාරණයක් හැටියට වාර්තා වෙන්නේ නැහැ. මේ පිළිබඳව පොලිසිය සොයා බලමින් තිබෙනවා. අපි මේ මොහොතේ අවධාරණය කරන්නේ මේ මැතිවරණයක් අවසන් වූ මොහොතේ බොහෝ දෙනා තමන්ගේ පෞද්ගලික අමනාපකම් මේ මැතිවරණ ක්‍රියාවලියට ඇතුල් කරගැනීමේ හැකියාව තිබෙනවා. මැතිවරණ ප්‍රචණ්ඩකයා හැටියට මේවා අර්ථ ගන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා දේශපාලන පක්ෂ සැලකිලිමත් වෙන්නට උනේ ඔවුන්ගේ මේ ජනාධිපතිවරයා පත් කිරීමේ මැතිවරණයේ නැත්නම් ඒ ජයග්‍රහණය කිලිටි කිරීම සඳහා විවිධ විදිහේ උපක්‍රම පාවිච්චි වෙන්නට පුළුවන්. ඒ වගේම පොලිසිය මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනේ. දේශපාලන පක්ෂවල ආධාරකරුව මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනේ. වෙනත් පෞද්ගලික කාරණා මත මෙවැනි කාරණා සිදු කරලා මේවා මැතිවරණ ගිණුමට ඇතුල් කිරීමේ හැකියාවක් තිබෙනවා. එසා මේ තත්ත්වය පාලනය කිරීමේ වගකීම පොලිසියටත්, ඒ වගේම දේශපාලන පක්ෂ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ටත් තිබෙනවා. මේ පිළිබඳව විමසිල්ලෙන් සිටීම වැදගත් වෙනවා. ඒ වගේම යම්කිසි සිද්ධියක් වෙනවා නම්
ඒ සඳහා පෞද්ගලික මැදිහත්වීම් සිදු නොකර ආරක්ෂකයන් සඳහා මේ කටයුතු සිදු කිරීම තමයි වැදගත් වෙන්නේ. මේ මැතිවරණය මේ දක්වා සාමකාමීව නිදහස් පරිසරයක් තුළ පැවති මැතිවරණය මේ අවසන් මොහොතේ මේ වැනි සිදුවීම් හරහා එහි ගෞරවනීය භාවය කෙසලීමට කෙලසීමට ඉඩ ලබා නොදිය යුතු වෙනවා.